පහුගිය කාලේ ලංකාවේ දේශපාලන පිටිය හරි රසවත් වුණා. අපිට අගමැතිලා කියන්න දෙන්නෙක් හිටියා. ඊට පස්සේ විපක්ෂ නායක කියලා කියාගන්න දෙන්නෙක් හිටියා. මේ විදිහට සාමාන්‍යයෙන් එක්කෙනෙක් ඉන්න තැනට දෙන්නෙක් තන ආදර්ශය අපින් ඕස්ට්‍රේලියාව අරගෙන වගේ. ඕස්ට්‍රේලියාවත් ශ්‍රී ලංකාවත් අතර තියෙන ටෙස්ට් තරගාවලියට ඕස්ට්‍රේලියාව උපනායකයෝ දෙන්නෙක් නම් කරලා. සාමාන්‍ය කණ්ඩායමක එක උපනායකයෙක් විතරක් දකින නිසා මේක අපිට ටිකක් විශේෂ දෙයක්. ටීම් පේන් නායකයා විදිහට ඉඳි ට්‍රැවියස් හෙඩ් එක පැට් කමින්ස් දෙන්නම උපනායකයෝ විදිහට තීරණය කරන්න ඕස්ට්‍රේලියාව තීරණය කරලා තියෙනවා. පසුගිය තරගාවලියවල උපනායකත්වයේ දීපු ජොස් හෙල්සුඩ් ආබාධයකට ලක් වීම එක තමයි උපනායක තනතුරු පුරප්පාඩු වෙන්නේ. පසුගිය කාලේ උපනායකෙක් විදිහට හිටපු මිචෙල් මාස් සංචිතේත් නැති එකත් එක්ක ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඉන්න දක්ෂ තරුණ ක්‍රීඩකයෝ දෙන්නෙකුට මේ අවස්ථාව දීපු එක නරකමත් නෑ නේද? ඕස්ට්‍රේලියා තේරීම් කමිටු නිලධාරියෙක් වන ට්‍රැව හොන්ස් කියන්නේ හෙඩ්ස් පසුගිය අවුරුද්දේ නායකත්ව ලක්ෂණ පෙන්වුවා කියලා. ටොවියස් අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න ක්‍රීඩකෙක්. නායකත්වය ගැන ඔහුට තියෙන හැකියාවත් එක්ක අපි යාගේ හැකියාව වැඩි කරන්න හැම වෙලාවෙම අවස්ථාව දෙන්න ඕන. හොන්ස් කමෙන්ට්ස් ගැන කියන්නේ ඒ වගේ කතාවක්. කමෙන්ට්ස් කියන්නේ අපේ කණ්ඩායමට ඉන්න ලොකු සම්පතක්. පන්දුවේ වගේම පිටතනුත් කණ්ඩායමට උපරිමෙන් දේ දෙන්න තමයි කමෙන්ට්ස් උත්සාහ කරන්නේ. ඒ වගේම ක්‍රීඩක කාමරය ඇතුළේ අනිත් ක්‍රීඩකයන්ට ගරු කරන ගොඩක් සුහදශීලී ක්‍රීඩකෙක් නිසා කමෙන්ට්ස් වගේ ක්‍රීඩකෙක්ට නායකත්වයේ අද්දකීම් දීලා තියෙන එක අපිට ලොකු වාසියක් වෙයි ඉස්සරහට. මේ විදිහට තමයි උපනායකයෝ දෙන්නගෙන අදාළ බලධාරියෙක් කිව්වේ. ආර්ච ශිල කියන පොඩි දරුවට නායකත්වය දුන්න මතකයිනේ. ටීම් පේන් එක පසුගිය තරගාවලියේදී එහෙම කළේ පුංචි ආර්චිගේ හිත හදන්න. මේ පාර ඕස්ට්‍රේලියාව උපනායකයෝ දෙන්නෙක් දාන්නේ කාගේ හිත හදන්නද කියලා අපි බලමු ඉස්සරහට. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.